මහමැතිවරණයෙන් තමුන් ජයග්‍රහණය කළ බව පකිස්තාන හිටපු අග්‍රාමාත්‍යවරුන් වන ඉම්රාන් ඛාන් මෙන්ම නවාස් ෂරීෆ්ද පවසනවා. ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව බහුතර ආසන සංඛ්‍යාවක් විනාගෙන ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂය වෙනුවෙන් තරඟ කළ ස්වාධීන කණ්ඩායම්. ඔවුන්ට හිමිව ඇති ආසන සංඛ්‍යාව 96ක්. හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගයට ආසන 74ක් හිමිව තිබෙනවා. ඝාතනයට ලක් වූ හිටපු අග්‍රාමාත්‍ය බෙනසේ බූතෝගේ පුත් බුහතෝ සර්දාර්ගේ පක්ෂයට ආසන 53ක් හිමි වුණා. සෙසු ආසන දිනාගෙන ඇත්තේ කුඩා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්. එහෙත් ආසන 14ක ප්‍රතිඵල මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. පසුගිය 8වෙනිදා පැවැත්වුණු පකිස්තාන මහමැතිවරණය අතිශය ප්‍රචණ්ඩ පසුබිමක් මත පැවති බව විදේශ විචාරකයන්ගේ මතයයි. මේ ඡන්දය පැවැත්වුණේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂයේ ඡන්ද ලකුණ වූ ක්‍රිකට් පිත්ත ලකුණ පවා අහිමි කරනු ලැබූ පසුබිමකයි. එසේම ඔහු ඇතුළු ඔහුගේ පවුලේ පිරිස් වලින්ද දේශපාලන පළිගැනීම් සිදු වුණා. ඔහුගේ ආධාරකරුවන් දහස් ගණනින් අත්තරංගුවට ගණ ලැබූ අතර ඇතමුන් පිළිබඳව හමුදා උසාවිවල පවා නඩු විභාග කරන පසුබිමක් නිර්මාණය වී තිබුණා. පකිස්තානයේ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ මැයි මස අගභාගයේ සිට මාධ්‍යවේදීන්ට ඛාන්ගේ නම කීමට ඔහුගේ පින්තූරය පෙන්වීමට හෝ ඔහුගේ නම තිරයේ ප්‍රදර්ශනය කිරීමට හෝ ඉඩ නොදුන් බවයි. මීට පෙර ඉම්රාන් ඛාන් වෙනුවෙන් හඩනැගූ බොහෝ ආධාරකරුවන් පැවසුවේ ඔවුන් PTI පක්ෂයේ හෝ එහි නායකයා ගැන සමාජ මාධ්‍යවල අදහස් පළ කිරීම සහ ඔහුගේ ප්‍රසිද්ධ විකාශන නැරඹීම නතර කර ඇති බවයි. ඔවුන් පෙර තිබූ සටහන් මකාදමා ඇති අතර තවදුරටත් තමන් ඉම්රාන් ඛාන්ට සහාය වන්නේද යන්න පිළිබඳව යම් පාර්ශව අවධානයෙන් සිටින බවට බියෙන් පසුවන බවද ඔවුන් ජාත්‍යන්තර මාධ්‍යයට පවසා තිබුණා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ සාමකාමීව ඉම්රාන් ඛාන් වෙනුවෙන් විරෝධතා දක්වූ පිරිස් සිය ගණනින් අත්අඩංගුවට ගත් බවට වාර්තා ඇති. නමුත් ඔවුන් සාධාරණ නෛතික ක්‍රියාමාර්ගවලට යොමු කළ බවට පවතින වාර්තා අඩු බවයි. එමෙන්ම ඉම්රාන් ඛාන් මේ වන විට දීර්ඝකාලීන සිරදඩුවම් කිහිපයකට යටත්ව සිටින අතර ආසන්නතම නඩු තීන්දුව දෙකකින් වසර 10ක් හා 14ක් ලෙස සිරදඩුවම් නියම වුණා. එමෙන්ම ඉම්රාන් ඛාන්ගේ පක්ෂ කොඩිය එසවූ වරදට පසුගියදා තරුණයෙකු ඔහුගේ පියා විසින්ම මරා දැමීමේ සිදුවීමක් වාර්තා වූ අතර එයින් PTI පක්ෂයට ඇති මර්ධනයේ ස්වරූපය හෙළිදරව් වනවා. පකිස්තානු ජනතාව ඉම්රාන් ඛාන් වෙනුවෙන් ඡන්දයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කරවා තිබෙන්නේ මේ තරම් දැඩි මර්ධනයක්ද නොතකමින්. මේ අතර පකිස්තාන ත්‍රස්ත විරෝධී අධිකරණයක් විසින් අද නඩු 12කට අදාළව පකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඇප නියම කර තිබෙනවා. ඒ සමගම සැකකරුවෙකු වන ඉම්රාන් ඛාන් ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ෂා මහමුද් කුරේෂිටද ඇප නියමව තිබෙනවා. කෙසේ වෙතත් තවත් චෝදනා රැසකට අධිකරණය හමුවේ වරදකරු වීම හේතුවෙන් ඉම්රාන් ඛාන් ඔහුගේ බිරිඳ සහ ෂා මහමුද් කුරේෂි තවදුරටත් සිටින්නේ සිර අඩිසියේ. දේශපාලන පරිණතභාවයෙන් සහ සාමයෙන් කටයුතු කරන්නයි පකිස්තාන හමුදා ප්‍රධානියා සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර තිබෙන්නේ මෙවන් පසුබිමකයි. ඔහු සඳහන් කරත්තේ මැතිවරණයකින් පැහැදිලි ජයග්‍රහකයෙකු බිහිවීමට අපොහොසත් වී ඇති අවස්ථාවක එකමුතුව කටයුතු කිරීමේ වගකීම දේශපාලන පක්ෂවලට පැවරී ඇති බවයි. පකිස්තාන වැසියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙරෙහි තබා ඇති විශ්වාසය රැකගත යුතු බවද ඔහු ප්‍රකාශ කර ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. කෙසේ වෙතත් ඉම්රාන් ඛාන් බලයෙන් පහවීමත් ඔහුගේ පක්ෂය මේ තරම් බරපතල මර්ධනයකට ලක් කිරීමත් පසුපස දැනට බලයේ සිටින ආණ්ඩුව සහ හමුදාවද සිටින බව ජාත්‍යන්තර විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන වුවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ